අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. උදෙන් මේ ඔය අලුතෙන් පොලිස් පදිලපත් වුණාම අපි ඕක දකිනවා අපේ ප්‍රාදේශීය පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිලපත් වුණාම. ඒගොල්ලෝ සංදර්ශන පාන පටන් ගන්නවා ඔය තහනම් මද්‍රව්‍ය නිෂ්පාදනය කරන බෙදාහරින අය යොදාගෙන ඒගොල්ලෝ සංදර්ශන පාන පටන් ගන්නවා කෙටි කාලයක්. ඒගොල්ලෝ හරි සර්ව සාධාරණ මොනවාද අසාධාරණට අයුක්තියට වැරදි දේවල් වලට මග ඉඩ හදන්නේ නැති හරි යුක්ති සාධාරණ නීතිය පාවිච්චි කරන නීතිය ක්‍රියාත්මක කරන පිරිසක් බව පේනවා. අලුත් පොලිස්පති ආවම අපි දකින්නේ මේ සංදර්ශන. ඒ නිසා දැන් පටන් අරගෙන තියෙනවා මද්‍රව්‍ය ජාවාරම් කරවනතුරු අප පාතාලේ අපරාධ කරුවන් මර්ධනය කරන්න කියලා. දැන් මේගොල්ලෝ අදීයේ සිද්ධ කරන අලුත් එකක්ද මේක? මේ දේශබන්දු අලුත් වැඩ බලන පොලිස්පතිගේ නිර්මාණයක්ද මේක? මීට පෙර හිටපු පොලිස්පතිල එහෙම කරේ නැද්ද? නිසා මේගොල්ලෝ සංදර්ශන පාන. දැන් මේ උත්සාහ ගන්නේ මොකද්ද? අපි කැමති. අපි කිසිසේත්ම අකමැති වෙන්නේ නැහැ පාතාලේ මර්ධනය කරනවට. ඒ වගේම මේ තහනම් මද්‍රව්‍ය ගේන එක නතර කරනවට. ඒක නතර කරලා මේ රට යහපත් ධර්මදීපයක් බවට පත් කරන්න තමයි අපි කියන්නේ. නමුත් මොවුන් මේ කරන්නේ ඒක ඇත්තටද? මේ කරන්නේ ඇත්තට නෙමෙයි. මේ කරන්නේ ඔවුන්ගේ පැවැත්මට. මොකද මේ කරන්න හදන්නේ? ඔවුන් දකිනවා මේ වැඩබදු වැඩි කරලා ජනතාවට ජීවත් වෙන්න බැරි. දැන් මේ වර්ෂාවාදී සබදාහමේ විපත්තින් සියල්ලමත් ඒ වගේම රජයේ නැත්නම් ආණ්ඩුවේ මේ දුෂ්ට පාලකයන් ඇති කරපු විපත්තින් ඔක්කොමත් කඩාවැටලා තියෙන මිනිස්සුන්ගේ හිස මත. ඒ නිසා මේ මිනිස්සුන්ට දැන් ජීවත් වෙන්න බෑ. 2024 ජනවාරි මාසේ බලයට උදා වෙනකොට මිනිසුන් හැම කෙනාගේම ගෙවල් වල ඇති වෙන්නේ ගිනි. ඒ නිසා ජනතාව නැගී සිටිනවා, කෑ ගහනවා, පාරට බහිනවා, ඒක කල් දියා පේනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා ජනතාව තුළ භීතියක් හදනවා. ඔය හදන්නේ පාතාලේ මර්ධනය කරන්න නෙමෙයි, තිරානලස්සලා දන්නේ නැද්ද කුඩු ගේන්නේ කවුද කියලා? ඔය ඒගොල්ලන්ට මුවා වෙලා නේ, ඒගොල්ලන්ට ආරක්ෂා, ඒගොල්ලන්ට මේ මුවා වෙලා නේ ඒ කුණු පාතාලේ ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒව පෝෂණය කළේ මේ රටේ පාලකයෝ කියලා බව කවුද නොදන්නේ? නොදන්නව නම් තිරානලස්ස ඉඳලා ඒ නොදන්නේ. අනිත් හැමෝම දන්නවා. ඒ නිසා ඒගොල්ලෝ මේ සද්දර්ශන පානව සහ ජනතාවට මේ කියන්නේ. ඒගොල්ලෝ පෙන්වන්න හදනවා පාතාලේ මර්ධනය කරනවා, අපරාධ කරුවන් මර්ධනය කරනවා, මද්‍රව්‍ය ජාවාරම් කරුවන් මර්ධනය කරනවා, වෙඩි තියනවා, ඝාතනය කරනවා කියලා මේ හදලා ඒ තුන ප්‍රමාණිකුණෝ ජනතාව තුළ භීතියක් හදනවා. උඹලා නැගින්න එපා පාරට බහින්නපා, උඹලට තමයි වෙඩි තියන්නේ කියලා. ඒ නිසා අපි තිරානලන්ට කියනවා, දේශබන්දුලට කියනවා, සංදර්ශන පෑමෙන් රටේ ජනතාව රවට්ටන්න දැන් ඔගොල්ලන්ට අමාරුයි. ඔගොල්ලෝ ඒකට දැන් බාල වැඩි. ඒ නිසා දැන් ඔගොල්ලෝ කටහිරනකොට, ඔගොල්ලෝ හැරෙනකොට ජනතාව තේරුම් ගන්නවා මොකිට දෙන්නේ කියලා. ඒ නිසා මේ හදන්නේ ඇත්ත උමනාවට පාතාලේ මර්ධනය කරන පාතාලේ කවුද පෝෂණය කරන්නේ? සත්‍ය උපාලකාගේ කවුද? ඒ නිසා කවුද තමන්ගේ ආරක්ෂකයන් හැටියට පාතාලේ තියාගෙන හිටියේ? ඒ නිසා මේ දුෂ්ට පාලකයෝනේ, මේ ධනපති පාලකයෝනේ අවුරුදු 75 තිස්සේ මේ රට පාලනය කරපු පාලකයෝනේ පාතාලේ පෝෂණය කරන්නේ. ඔවුන්නේ මේවට ආරක්ෂාව සැපෙන්නේ. කවුද හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා කුඩු අල්ලන්න ගියාම එතෙන්ද ගිහිල්ලා බැහැලා වුණ ආරක්ෂා කරේ කවුද කියලා මේ රටේ ජනතාව දන්නවනේ. ඒ නිසා මේ තිරාල්ලා බබාල වුණාට ජනතාව බබාල නෙමෙයි, තිරාල්ලට බැහැ, දේශබන්දුලට බැහැ, ජනතාව වුණාට අඳන්නේ. මේ හදන්නේ 2024 ජනවාරි වෙනකොට ජනතාව ජීවත් වෙන්න බෑ. ඒ නිසා ජනතාව පාරට බහිනවා. ඒ ජනතාවට මේ සංඥාවක් නිකුත් කරන්න හදනවා, උඹලා වැස්සොත් උඹලට තමයි මේ වෙඩි පාර හම්බ වෙන්නේ කියලා. ඒ නිසා මරා දානවා කියලා, ඉසර වෙඩි තියනවා කියලා. වෙඩි තියනවා කියලා මේ තර්ජනය කරනවා. ජනතාවට ඒකට බය නැහැ, අපි කියනවා එහෙම බය වෙන්නත් එපා. පාතාලේ මර්ධනය කරන්නේ. නමුත් අපි කියනවා ආලා එක කරන්නේ නැහැ. උඹලා බොරුවක් කරන්නේ, සංදර්ශනයක් කරන්නේ. ඔය මර්ධනය අපි දැන් අවුරුදු ගානක් තිස්සේ දකිනවා. ඒ නිසා ඔයාලා දැන් බාල වැඩි. අපි කියන ඔයාලට ওই ගුරුවෙන් අපි රවට්ටන්න බෑ. ඔයාලා දැන් යන්න ඕන කාලෙ උදා වෙලා තියෙන්නේ. නිසා අපි ওই ගුරුවට රැවටෙන්නේ නැහැ. ජනතාවට අපි කියනවා, "ඔහොම නෙමෙයි. ඔහොම නෙමෙයි. තිරානලස් විතරක් නෙමෙයි. ඔය දුෂ්ට පාලකේ ඔක්කොම එක පෙරටි හිටගෙන කිව්වත් වෙඩි තියනවා. එළියට බහින්න එපා, කෑ ගහන්න එපා කියලා ජනතාව කෑ ගහන්න ඕන, එළියට බහින්න ඕන. මේ දුෂ්ට පාලක වෙලවන්න." The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.